අතරම මේ අපි ජපානයත් සමග ජපානයේ ආයතන ගණනාවක් එක්ක අපි ගිවිසුම් ගත වෙලා ඉන්නවා මේ විදේශ රැකියා සඳහා ජපානය වෙත යවන්න මේ IAM Japan කියන ආයතනය අපත් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග තමත්ම දීර්ඝ කාලයක් තිස්සේ පුහුණු ශ්‍රමිකයන් පුහුණු වන්නන් යැවීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළා මේ වෙලාවේදී අපි ඔවුන් සමග SSW වැඩසටහන ඒ කියන්නේ පුහුණුව ලත් සීමාවාසික පුහුණුව ලත් අය කියන්නේ ඊට වඩා ඉහළ මට්ටමේ SSW කියන කාණ්ඩයේ යටතේ විසා කාණ්ඩයේ යටතේ තරුණ තරුණියන් ශ්‍රමිකයන් විදේශගත වීම සඳහා වූ ගිවිසුම තමයි මේ අත්සන් කරන්නට යෙදුනේ ජපාන ඉතාමත්ම විශාල ආයතනයක් IAM Japan ආයතනය ඒ ආයතනයත් එක්ක අපි මේ වෙනකොටත් ඉතාමත්ම විශාල සංඛ්‍යාවක් විදේශගත කරලා තියෙනවා ඒගොල්ලන්ගේ ජීවිතවලට ලොකු හයියක් වෙන්න වෙලා තියි පුළුවන් වෙලා තියෙනවා ඉදිරියටත් ඒ කටයුතු පුළුල් කරන්න තමයි මේ ගිවිසුම් ගත වීම සිද්ධ වුනේ ඒ වගේම ජපානයත් එක්ක අපි තවදුරටත් සාකච්ඡා කරනවා මේ විශේෂ ක්ෂේත්‍ර අපිට දැනට ලැබිලා තියෙන කෘෂිකර්මය ඒ වගේම හෝටල් ක්ෂේත්‍රය ඒ වගේම කෑ ගිවිං කියන ක්ෂේත්‍රවලට අමතරව තවත් ක්ෂේත්‍ර ගණනාවක් විවෘත කර ගැනීම සඳහාත් අපි මේ දවස්වල සාකච්ඡා පවත්වාගෙන ගිහිලා තියෙනවා ඒවල සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා අපිට ඉදිරියේදී ගුවන් යාන ක්ෂේත්‍රයට ඒ කියන්නේ ගුවන් සේවා ක්ෂේත්‍රයට ඒ වගේම ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඒ වගේම හෝටල් ආපන ශාලාවල සැකසුම් ක්ෂේත්‍රයට ඒ ආදී වශයෙන් තවත් ක්ෂේත්‍ර ගණනාවකට ඒ වගේම ඔටෝමොබයිල් ක්ෂේත්‍රයට මෝටර් වාහන ක්ෂේත්‍රයට අපට තරුණ තරුණියන් ලැබීම සඳහා අවස්ථාව උදා වෙන්නට නියමිතව තිබෙනවා. ඒ වගේම තමයි අමුතුම දැන් අපි දන්නවා මේ ශ්‍රමිකයන් ගොඩක් අපේ රටෙන් යවන්නේ
අපි දැන් මේ වෙනකොට ප්‍රශ්නයක් තියෙන ඊශ්‍රායෙල් රටේ ඉන්න 8000කට වැඩි ශ්‍රමිකයන් ඒවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කොහොමද අමතුමා දැනට ඊශ්‍රායෙල් රටේ ඉන්න අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාමත්ම කනගාටුදායක ඒ කියන්නේ ඒ රටට ඇතිවිලා තියෙන තත්ත්වය පිළිබඳ ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් අපිට උදා වෙලා තියෙන්නේ අපි රටක් විදියට ඒ වෙලා අපේ රටේ ඉන්න ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන්ගේ තොරතුරු ලබා ගැනීමට අපි විශේෂ WhatsApp අනවිඩ ලබා ගැනීමේ ක්‍රමවේද උදා කරගෙන තියෙනවා ඒ වගේම තානාපති කාර්යාලය විවෘත කරලා තියෙන ඕනෑම අවස්ථාවක උන් සඳහා පැමිණෙන්න ඒ වගේම ඒ යම් යම් ඇතැම් ප්‍රදේශවල තමයි මේ ගැටුම් ඇති වෙන්නේ අනිත් ප්‍රදේශවල අයට තමන් කැමති නම් ලංකාවට එන්න අවශ්‍ය පහසුකම් සලසන්නත් අපි කටයුතු සූදානම් කරලා තියෙනවා ඒ වගේම ලංකාවෙන් එහෙට යන දැනටත් යන්න තියෙනවා තව අය ඒ අයව දැනට අපි තාවකාලිකව නතර කරගෙන ඉන්නවා ඒ අයත් සමග සාකච්ඡා කරගෙන මොකද කරන්න කියලා විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ වගේම ඊශ්‍රායලයේ තියෙන පීබා ආයතන ඒ වගේම අපේ තානාපති කාර්යාලය දිස්ත්‍රික්ක නියුක්ති කාර්යාංශය කියන ආයතන හතරම සම්බන්ධීකරණය වෙලා මේ දවස්වල මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා ඉතින් අපේ දෙදිනක් පිළිබඳව අපිට ඉතාමත්ම කනගාටුදායක තොරතුරු ලැබෙමින් පවතුනවා ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ඉතාමත්ම ඒ කියන්නේ මොකක්ද එතනින් එහාට ඒ අයගේ ඒ අය වෙනුවෙන් අපේ කනගාටුව ඒ සියල්ල පළවලට පවල කරන ගමන්ම තවදුරටත් ඒ වන් තත්ත්වයක් ඇති නොවෙන්න කොයි විදියටද වැඩ කරන්න පුළුවන් ආරක්ෂාව හදාගන්න පුළුවන් කියන එක ඊශ්‍රායලයේ පාලන අධිකාරීන්ත් එක්ක අපි සාකච්ඡා කරගෙන යනවා විදේශ කටයුතු අමාත්‍යාංශයත් අපිට ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙනවා තවම මේ එකක් පිළිබඳවත් අපිට නිශ්චිත තොරතුරු අපිට ලබා ගන්න බැහැ මොකද හැම එකක්ම අපිට තොරතුරු වාර්තා වෙන්නේ යුදමය පරිසරයක් තියෙන තැනකින් එතකොට හරියට හඳුනා ගැනීම සිද්ධ කරලා එහෙම තමයි අවසාන වශයෙන් වගකීමක් ඇතුව අපිට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ නමුත් දැනට අපිට ලැබෙන තොරතුරු පමණයි අපිට වාර්තා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ නිශ්චිත වශයෙන් සනාථ කරලා තොරතුරු අපිට තවම ලබා දෙන්න පුළුවන් කමක් නැහැ අපේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය බය වෙන්න දෙයක් නැද්ද කියන්නේ දැනට අපිට කියන්න තියෙන කාරණාව තමයි යුද්ධයක් සිද්ධ වෙන අවස්ථාවකදී කොහොමද හැසිරෙන්න ඕන විදිය. ඒ කියන්නේ අපිට බය වෙන්න එපා කියන්නත් බෑ බය වෙන්න කියන්නත් බෑ. එතන ඉතාමත්ම අපහසු තත්වයකට අපි මුහුණ දීලා ඉන්නේ. ඉතින් ඒ අපේ රස්සාවලට ගියපු අය දේශේවා නියුක්ති කාර්යාංශය හරහා ගියපු අය ඒ වගේම නොඑක් නොඑක් මාර්ගවලින් විවිධ විදිරිගිත ගියපු අය බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් එයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය දෙක එකතු වෙලා මැදිහත් වෙනවා. අපි දැනට බලාපොරොත්තු වෙනවා රතුකුරුස සංවිධානයත් සමග සාකච්ඡා කරලා ඔවුන් අපි ඒ සාකච්ඡා දැන් ආරම්භ කරලා තියෙනවා රතුකුරුස සමාජයට කතා කරලා ඒ වගේ තැනකට අපේ අයව ඒකරාශී කරගන්න. නමුත් ඊශ්‍රායලයේ පැත්තෙන් අපිට පණිවිඩ ලබා දෙන්නේ දැන් බිය වී යුතු නැති කාරණාවක් තියෙන දැන් ඒ පැත්තට ප්‍රහාර එල්ල වෙන්නේ නැහැ කියන එක තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඒක නිසා අපේ අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් බොහෝ වෙලාවට අපිට සහතික වෙනව නැහැ මෙතනින් එහාට ඒගොල්ලෝ බලා ගන්නවා කියලා. ඉතින් කොහොම වුණත් යුද්ධයකට තමයි මුහුණ දීලා ඉන්නේ. ඉතාමත්ම ශෝචනීය තත්ත්වයක් තියෙනවා. දැන් මේ රට පැමිණීමේ සූදානමක් ඉන්නවනේ සමහරු කියලා. දැන් මේ එතකොට නෑ මේ වෙලාවේ ලංකාවට එන්න කැමති ඕන කෙනෙක් ඉන්නවනම් ඒ අයට එන්න පුළුවන් ගුවන් තොටුපළ හරහා ගුවන් යානා තුනක් මං හිතන්නේ ඊශ්‍රායලය හරහා ලංකාවට එන විවිධ විවිධ මාර්ග තියෙනවා මං හිතන්නේ ඩුබායි හරහා එහෙම නැත්නම් කටාර් රාජ්‍ය හරහා සයිප්‍රස් රාජ්‍ය හරහා එන්න පුළුවන්කම තියෙනවා. එන්න කැමති ඕනෑම කෙනෙකුට මේ වෙලාවේ ගුවන් තොටුපළට ඇවිල්ලා කිසිම කෙනෙක්ගේ සහයෝගය නැතුව වුණත් එන්න පුළුවන්. මොකද මේ ප්‍රදේශවල ටෙලාවිව් ප්‍රදේශයේ ඒ වගේම ගුවන් තොටුපළ තියෙන ප්‍රදේශවල ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් නැහැ. ඒ අයට එන්න පුළුවන්. ඉතින් අපි ඒක තම තමන් තමයි තීරණය කරන්න ඕනේ මොකද කරන්න කියලා. දැනට අපේ ශ්‍රමිකයන්ට අපි කියලා තියෙනවා මේක විවෘතයි කියලා. නමුත් ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවය මත අවශ්‍ය පහසුකම් සලසන්න ඕන දෙයකට තානාපති කාර්යාලය ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සූදානම් වෙමින් ඉන්නවා.